අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරු වන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය විදේශ විනිමය ගැටලු හමුවේ ඉදිරි මාස 12 තුල ඉන්ධන ආනයනයට සීමා QR ක්‍රමයට හෙට සිට ඉන්ධන ලබන අගෝස්තු පළමුවන දා සිට QR ක්‍රමය අනිවාර්යයි රාජ්‍ය ආයතන විදුලි ජනක යන්ත්‍ර ඇතුළු උපකරණ සඳහා ඉන්ධන ලබා දීමට වෙනම ක්‍රමයක් ජනපති රනිල්ට පුටින්ගෙන් සුබ පැතුම් ඇමරිකාව ඉන්දියාව සහ චීනයටත් මැදි වූ අපේ අනාගතය අද ටෙලිවැකියෙන් බස්නාහිර ඇතුළු සෙසු පළාත්වලත් කොවිඩ් රෝගීන් ඉහළට වෛද්‍ය අන්වර් හම්දානි කියයි ඉන්දියාවේ මන්කී ෆොක්ස් රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළට සිංගප්පූරුවෙන් රෝගීන් 10ක් අගමැති දිනේෂ් වැඩ අල්ලයි ජනපති ලේකම් කාර්යාලය දින 100කට පසු වැඩ ආරම්භයි අරගලකරුවන් පිරිසකට විදේශ ගමන් තහනමක් මුලින්ම අවධානය දේශීය පුවත්පතට QR ක්‍රමය යටතේ හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා ලබන මාස පළමු වෙනිදා සිට QR ක්‍රමය අනිවාර්ය කරන බවයි විෂය භාර මාත්‍ය කංචන විජේසේකර පවසන්නේ මේ අතර පවතින විදේශ විනිමය හිඟිය හමුවේ ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය ගැටලු සහගත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා ජාතික ඉන්ධන බලපත්‍රයේ හෙවත් QR කේත ක්‍රමවේද යටතේ ඉන්ධන නිකුත් කිරීම හෙට සිට දිවයින පුරා පිහිටි සිපෙට්කෝ සහ ලංකා IOC ඉන්ධන පිරවුම් හල්වල ක්‍රියාත්මක කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තාක්ෂණික වශයෙන් දුෂ්කරතා ඇති ඉන්ධන පිරවුම් හල්වල පමණක් වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කරන බවයි. ඒ අනුව QR ක්‍රමවේදයට සිපෙට්කෝ සහ ලංකා IOC සියලුම ඉන්ධන පිරුම් හල්වල ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරන ලෙසද අගෝස්තු 1 වෙනිදා සිට මෙම ක්‍රමවේදය යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බවද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලීමේ ඇති ගැටලු හමුවේ මෙම QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගනු ලැබුව අතර විදේශ විනිමය ගැටලු හමුවේ ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනයේ සීමා කිරීමට සිදු ඇති බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. කණිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට පැවසුවද බෙදා හැරීම සීමා කර ඇති හේයින් ඉන්ධන පිරවුම් හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන ලැබෙන්නේ නැති බවයි ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය පවසන්නේ. ඉන්ධන බෙදා හැරීම සීමා කරලා තියෙන්නේ සංස්ථාවේ ඉන්ධන තොග ඇති තරම් තියෙනවා කියලා කියනවා. නමුත් බෙදා හැරීම සීමා කරලා තියෙන්නේ. ඉතින් සෑම ඉන්ධන පිරවුම් වලකටම ඉන්ධන පෙට්‍රල් සහ ඩීසල් ලැබෙන්නේ නැහැ. මක තහඩුවේ අන්තිම අංකය සහ QR කෝඩ් එක. මේ ක්‍රමය සාර්ථකද? සංස්ථාව මගින් අපිට දැනුම් දීලා තියෙනවා. තවමත් මේ ක්‍රමයේ අත්අඩංගු බැලීම් සිදු කරගෙන යනවා. මුලින් දන්වා තිබුණු පරිදි අද දින දිවයින පුරා මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අතර QR ක්‍රමවේදයේ සාර්ථකත්වයක් නැති බවයි කණිජ තෙල් පොදු සේවක සංගමය පවසන්නේ. නිකම් පොඩ්ඩක් හිතලා බලන්න මොන ක්‍රමවේද අනුගමනය කළත් රටේ පවතින ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වෙලා තියෙන ඉන්ධන අවශ්‍යතාවය සපුරන්න යම් මට්ටමකට 50% අවශ්‍යතාවයක් සැපිරීම වෙනුවෙන් ඉන්ධන සප්ලයි කරන්න බැරි නම් ඔය වැඩේ කවදාකවත් ජයග්‍රහණය කරන්න බෑ. ඒක වහන්න QR කෝඩ් වාහනවල කෙරවල තියෙන අංක තහඩු භාවිතා කිරීම ඊළඟට කියයි අපිට ඔබේ ලක්ෂණ අනුව මේක බෙදා දෙන්නම් කියලා. විහිළු සපින තැන් වලට යන්නේ නැතුව වගකීමක් සහිතව ජනතාවට ප්‍රකාශ කරන්න මේ සෙල් ටික බෙදා හරින සමවේදී මොකක්ද කියලා. QR ක්‍රමවේදය සාර්ථක වීමට නම් ඉන්ධන පිරවුම් හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන ලැබිය යුතු බවයි ජනතාව පවසන්නේ. QR එක නම් බොරු කතාවක්. මොකද ස්මාර්ට් පෝට් අද ලංකාවේ සියලු දෙනාටම නැහැ. මේක කවදක්වත් හරියන වැඩක් නෙවෙයි. භාගයක් ගන්නවා QR එකට. ඊට පස්සේ ඉතුරු ටිකට මොකුත් නැහැ. මේගොල්ලෝ සිස්ටම් මාර සිස්ටම්. වැඩක් නැහැ කතා කරලා. මොන සිස්ටම් එකේනවත් සිස්ටම් එක වැඩක් නැහැනේ. තෙල් තියෙන්න ඕනේ. වරුවක් දුවන්නත් මදි. කිව්ව ඕන සෙඩ් එකකින් ගහ ගන්න පුළුවන් කියලා. එහෙම ක්‍රමවේදයක් නැහැ. එයාලටම මෙතනට ඇවිල්ලා බලන්න කියන්න ඕනේ මේ මිනිස්සු විඳින දුක. අපි පීඩණයට පත් වෙන එක විතරයි වෙන්නේ. පාන්දර 3ට ආවේ. කිසිම තේරුමක් නැහැ මේ සිස්ටම් හදවන නම් ඇකියුරේට්ලි හදන්න ඕනේ. සිස්ටම් එක චේන්ජ් කරලා වැඩක් නැහැ. නම තෙල් තියෙන්න එපා මිනිසුන්ට. පාලකයා හරියට ඒක පාලනය කරන්න ඕනේ. නැත්නම් ඇවිල්ලා ඉල්ලාස් වෙලා යන්න ඕනේ. එච්චරම මට ගේන්න තියෙන්නේ. දැන් අපි පොලිමේ ඉඳලා ළඟට යනකොට අපි අද ගාන නම්බරේ වුණාට ළඟට යනකොට ඉවරනවා මොකද කරන්නේ? ගාගත්ත නැත්නම් අපිට ඊළඟට බදා දෙන්නකන් ඉන්න ඕනේ. කොළඹ ඉඳන් එයාපෝට් හයරයක් අපිට ගෙස් කෙනෙක් හම්බුනොත් අපිට යන්න බෑ. ගිහිල්ලා ඉන්න ඕනේ දවස් දෙකක් අපේ QR කෝඩ් එක ගෙනකන්
ඉන්න ඕනේ එයාපෝට් එකේ මේ ලගා ගහගෙන. වැඩක් නැහැ මොන සිස්ටම් ගෙනවත් වැඩක් නැහැ. QR කෝඩ් එකට ලීටර 4ක් ගහලා තේරුමක් නැහැ ඉතින්. අපි ලීටර 4කට දවසකට දාලා දෙපාරයි තෙල් ගන්න ලීටරකට අපි කන්නේ බොන්නේ කොහමද? ඇමතිගේ ගෙදරින් අපිට ගෙනත් දෙනවද? QR කෝඩ් වලින් දෙනවා නම් දිගටම ෂෙඩියුල් එකෙන් කන්ටිනියු එකට පෙට්‍රල් සප්ලයි වෙන්න ඕන. නැත්තම් කැඩි කැඩි යනකොට දිනයකට ගන්න එකනට පෙට්‍රල් නැතම වෙනවා ඒක. මේ අතර ඩීසල් කැබ් රථ දෙකක් ව්‍යාජ ලෙස සකස් කර පෙට්‍රල් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අදාළ කැබ් රථ දෙක සමග පොලිසිය අත්අඩංගුවටගත් පුවතක් බණ්ඩාරගම් ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ අතර බේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල් වෙත ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් සහිත වෑන් රථයක්ද ඉන්ධන ලබා ගැනීමට පැමිණීමේදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සුභපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපති දුහුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සුභපැතුම් එක් කළ දෙවන රාජ්‍යනායකයා හොයි. මේ අතර ජනාධිපතිවරයා සේදවත්ත විහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබාගෙන තිබෙනවා. එහිදී අනුශාසනාවක් කරමින් පූජ්‍ය පැල්පොල විපස්සී නායක හිමියන් අවධාරණය කළේ දීර්ඝකාලීන දේශපාලන අධ්‍යක්ෂකීම් ඇති වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට කාලය ලබා දිය යුතු බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබ පැතුම් එක් කර තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා එවන ලද බව පැවසෙන සුබ පැතුම් පණිවිඩයක පරිවර්තනය මාධ්‍ය වෙත නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශයේ මේ බව පැවසුවා. රුසියානු ශ්‍රී ලංකා සම්බන්ධතා සාම්ප්‍රදායික මිත්‍රශීලී ස්වභාවයක් ගන්නා බවයි රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනතාවගේ ප්‍රයෝජනය මෙන්ම කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි සාධනීය ද්විපාර්ශ්වීය සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා රාජනායකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරකම් කෙරෙහි විශ්වාසය තබා සිටින බවයි රුසියානු ජනාධිපතිවරයා සිය සුභපැතුම් පණිවිඩෙන් පවසන්නේ. ජනාධිපති දුහුරයට පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහට ලෝක නායකින් ලෙස සුභපැතුම් එක් කළ දෙවන රාජනායකයා වන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතායි. මීට පෙර චීන ජනාධිපති ශ්‍රී ජින්පින්ද සුභපැතුම් එක් කර තිබුණා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. දීර්ඝකාලීන දේශපාලන අධ්‍යක්ෂකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට ගොඩනැගීමට කාලය ලබා දිය යුතු බවයි මෙහිදී කෝට්ටේ විහාර පාර්ශවයේ ලේකකාධිකාරී ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පල විපස්සිනා හිමියන් පැවසුවේ. විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත වන අයුරු දක්නට ලැබුණා. මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද ඉන්දියන් සාගරයේ අමුතුම ඇටයක් බවට පත්ව තිබෙන බව අප දන්නවා. එදා පෙරදිග ධාන්‍යාගාර ලෙස විරුදාවලිලත් ශ්‍රී ලංකාව අද ඉල්ලංකාවක් බවට පත්ව අවසන්. අපට මෙසේ වූයේ සහ දැනටමත් වෙමින් තිබෙන්නේ අප දියවන්නාවට පත් කර යවනු ලබන දේශපාලනඥින්ගේ තීන්දු තීරණ සහ දූෂණ වංචා නිසා බව තාමත් තේරුම් ගන්න බැරි මිනිසුන් විශාල සංඛ්‍යාවකගෙන් මේ දූපත පිරී පවතිනවා. අදටත් රතිඥා පත්තු කරමින් කිරිබත් කමින් මේ සතුටු වෙන්නේ ලෝදිය ගලන ගිනිකන්දක් මත සිට බව සමහර මිනිසුන් අදටත් දන්නේ නැති බව තමයි පෙනෙන්නට ඇත්තේ. කවුරු කොහොම මොනවා කීවත් අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශය වැදගත්. එදා ඉංග්‍රීසි පෘතුගීසි සහ ලන්දේසින් මේ රට අල්ල ගැනීමට ආවෙත් අල්ල ගත්තෙත් අපේ භූගෝලීය පිහිටීම නිසයි. අද චීනය, ඉන්දියාව සහ බටහිරත් විශේෂයෙන් ඇමරිකාවත් අපේ රට දැන් මැදි කරගෙන අවසන්. චීනයට එරෙහිව ඉන්දියාව සහ ඇමරිකාවේ ක්‍රීඩා පිටිය බවට දැන් ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන බව තමයි පවසන්නට පුළුවන්. ඒ බව ඉතා හොඳින් සනාථ වන ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නම්. පසුගියදා ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තයේදී ඇස්පේන් ආරක්ෂක සමුළුව පැවැත්වුණා. ඇස්පේන් කියලා කියන්නේ 1949 සිට ක්‍රියාත්මක සංවිධානයක්. මෙවර සමුළුවට ඇමරිකා එක්සත් ජනපදයේ රහස් ඔත්තු සේවයේ හෙවත් CIA
ඉන්දියාවේහි ප්‍රධානි විලියම් ජේ බර්න්ස් එක්ුණා. ඔහු ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන කතා කළා. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අසීමිත ලෙස බැඳීම හා අදූරදර්ශී ලෙස මෙම ව්‍යාපෘති ගැන විශ්වාසය තැබීම බව තමයි ඔහුගේ අදහස වුණේ. සැබෑවටම මේ රටේ බලය ගන්න දේශපාලනඥයින් සෑම විටම කර ඇත්තේ සහ කරමින් ඉන්නේ සහ දැන් කරන්න සූදානම් වන්නේ කුමන හෝ විදේශ බල කඳවුරකට මෙලෝ වැඩක් නැති ව්‍යාපෘතිවලට ණය ගැනීම සහ ඒ ණයවලින් හොරා කෑමත් අපව සදාකාලික ණයකාරීන් බවට පත් කිරීමත් පමණමයි. ඊට කදිම උදාහරණේ චීන ණය. අදවන විට අප ගෙවීමට ඇති විදේශ ණයවලින් 12%ක්ම ගෙවන්ට තියෙන්නේ චීනයට. නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලාව මේ උදාහරණ කීපයක් පමණයි. හයිවේත් එහෙම තමයි. දැන් අපේ ආර්ථිකය ඇත්තටම හසුරුවන්න බලය තියෙන්නේ IMF එකටද චීනයටද? චීනේ කැමැත්ත නැතිව IMF ණය ප්‍රතිව්‍යුහගත කරගන්න බැරි බව හොඳට මතක තියාගන්න. ඊට පෙර බලමු අපේ රටේ අප සතු විදේශ සංචිත ප්‍රමාණය කොපමණද කියලා. ඇමරිකානු ඩොලර් මිලියන 1750ක් තමයි දැන්ට අපි ගාව තියෙන්නේ. අප රට සතුව යුවාන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ යුවාන් භාවිත කරන්න බෑ. ඇත්තටම භාවිත කරන්න පුළුවන් ප්‍රමාණය කීයද? භාවිත කරන්න පුළුවන් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 250යි. හරියටම කිව්වොත් තෙල් නැව් පහකට තමයි තියෙන්නේ. දැන් කවුරු මොනවා කිව්වත් IMF ණය ප්‍රතිව්‍යුහගත කරන තැනට යන්න ඕනේ. හැබැයි ඊට පෙර ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයිනේ. අද සමස්ත ලෝකෙම දන්නවා මේ තියෙන්නේ ජනතාවගේ කැමැත්ත නෙමෙයි කියලා. මේ තියෙන්නේ විකෘත ජනමතයක් කියලා. වත්මන් ජනාධිපති පත් වූ ක්‍රමයේම ජනසම්මතවාදී නෑ කියලා බැලූ බැල්මටම පේනවා. විශේෂයෙන් අරගලයට පහර දීලා ජනාධිපති වික්‍රමසිංහ ලෝකයටම කියන්න හදන්නේ ඇමරිකාවේ ක්‍රමයට තමයිලු අපිත් ගැහුවේ කියලා. ඒ කියන්නේ අර ඇමරිකානු තානාපතිනියගේ මූණටම කියලා තියෙනවා. ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල බේරගත්ත එකයි මේ රටේ කොල්ල කෙල්ලන්ට ගහපු එකයි මතක තියාගන්න අහසට පොළොව වගේ කියලා. පොත් 2000ක් විතර කියවලා ත්‍රිපිටකයත් හොඳටම කියවපු ජනාධිපති වික්‍රමසිංහට දැන් කාට හරි මේවා තේරුම් කරලා දෙන්නම වෙනවා. පුළුවන් නම් ඇමරිකානු ක්‍රමයට ඔය ගැහුවා වගේ පැන්නුවා වගේ ඒ රටේ ක්‍රමයට කන්න බොන්න තියෙන දියුණු ක්‍රමයකුත් හදන්නකෝ නේද? දැන් 45ක් ඇතුලේ හිටියානේ ජනාධිපති වික්‍රමසිංහත්. එයාගේ මාමා වගේ උත්තර දෙන්න, ප්‍රශ්නයට ප්‍රශ්න අහන්න හරි දක්ෂයි. හැබැයි එකක්, මේ අවුරුදු 45ටම එයාගේ පාර්ලිමේන්තු ජීවිතයේ තුල එහෙම ප්‍රශ්න ඇහුවයි කියලා, ප්‍රශ්නෙට ප්‍රශ්න ඇහුවයි කියලා, උත්තරේට ප්‍රශ්න ඇහුවයි කියලා නම් ලැබිච්ච දෙයක් නැහැ. ඔය ගහපු ගැහිල්ල නවනීදම් පිල්ලෙට එහෙම හරි වැදගත්, මතක තියාගන්න. මොකද නවනීදම් පිල්ලේ තාමත් අපේ හමුදාවට එරෙහිව සාක්ෂි හොය ඉන්නවා, එකතු කර කර ඉන්නේ. කොළඹදී මෙහෙම ගැහුවා නම් අනිත් ගැහිලි කොහොමට ඇතිද කියලා නවනීදම් පිල්ලේ අහන දවසක් එනවා. එදාට ඔය හමුදාපතිවයි කමල් ගුණරත්නවයි ඒ වගේම ඔය කොල්ල කෙල්ල වයි බිල්ලට දෙන්න එපා. ජනාධිපති රනිල්ම ගිහිල්ලා නවනීදම් පිල්ලේ හමු වෙලා එයත් එක්ක කතා කරලා බේරගෙන එන්න. දැන් ලොකුම ප්‍රශ්නය චීනයත් ඉන්දියාවත් බැලන්ස් කරගෙන ඇමරිකාව හුරතල් කරන ගමන් කොහොම හරි ඇමරිකානු ඩොලර් බිලියන 3-4ක් ණය අරගන්න එක. ඒ අරගෙන තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කරලා බඩු මිල අඩු කරලා ආයේ ජනාධිපති වික්‍රමසිංහම කියන හැඩයට ඔහුගේම ප්‍රකාශයට අනුව තුන් වේල කන්න පුළුවන් රටක් හදන එක. නමුත් දැන් අප කියන්නේ මෙහෙම ආයෙත් ලෝකෙ වටින් තුන් වේල කන්න ණය අරගෙන කාලා ණයකාරීන් තව තවත් ණයකාරීන් වෙනවද, එහෙමත් නැත්නම් අලුත් පාරකට රට ගන්නවාද කියලයි. ඒ සඳහා පළමු කොන්දේසිය යලි මේ ගන්න ණය වලින් හොරා කන්නේ නැති ක්‍රමයක් අත්‍යවශ්‍ය වීම. ගන්න ණය හුදු කෑමට නෙමෙයි ආයෝජන වලට යෙදවීම. ගන්න කිසිදු ණයක් අනවශ්‍ය දේ සඳහා යොදවන්නේ නැති බවට වන සහතිකය. නමුත් ජනාධිපති වික්‍රමසිංහට ඒ වැඩේ කරන්න හයිය තියෙනවද? මොකද ඔහු අදත් පාර්ලිමේන්තුවේ ඉන්නේ දූෂිතම මැති ඇමතින්ගේ බලයෙන් කැමැත්තෙන්, විශේෂයෙන් රාජපක්ෂ
වහන්සේලාගේ කැමැත්තෙන් පොඩ්ඩ යහා මෙහා වුණොත් වික්‍රමසිංහව අල්ලලා එළියට දාවි. එනිසා බැලූ බැල්මට නම් මේ අවුරුදු දෙකමාරටත් දූෂණයේ වංචාව හූරා කැමනන් නතර වෙන්න විදිහක් නෑ, නතර කරන්න පුළුවන් විදියකුත් නෑ, පේන තෙක්මානයකත් නෑ. විශේෂයෙන් මෙවැනි අවස්ථාවක දැන් ක්‍රියාත්මක භූදේශපාලනය තුළ අප ඇත්තටම මේ යන විදිහට චීනේම ගොදුරක් වේවිද, නැත්නම් ඇමරිකාවේ උවමනාවට ඉන්දියාවේ පදයටම නටන්න වේවිද? කොහොම වුණත් මේ දේශපාලනඥයින්ට මේ බලකඳවුරු, ඒ කියන්නේ ඇමරිකාව සහ ඉන්දියාව කියන තනි කඳවුරත්, ඒ වගේම චීනය කියන කඳවුරත් තුළ රැඳෙන්නටම වෙනවා. ඉල්ලන මොන මොනවා හරි ඉල්ලන දෙයක් දෙන්නම වෙනවා. විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න හුඟක් දක්ෂයලුනේ, හරි සූර්යයලුනේ. ඇමරිකාව සහ ඉන්දියාවටත් චීනයටත් මේ බලකඳවුරු දෙකටම සමහරක් වෙලාවට අපේ රටේ ඉතිරි ටිකත් බිලි දීලා දාවි. එහෙමයි කියලා බලාගෙන ඉඳලා නම් වැඩක් නෑ. මේ පාර්ලිමේන්තුව ලෝකේ ඕනම බලකඳවුරකට අපේ රට බිලි දේවි විකුණලා දාවි. දැන්ටමත් විකුණලා තියෙනවා බොහෝ කොටසක්. දැන්ටමත් බොහෝ දේවල් විකුණලා අවසන්. ඒ නිසායි අපේ රටේ බුද්ධිමතුන්, ආගමික නායකින්, වෘත්තිකයන් දැන්වත් එක තැනකට රොද බැඳගත යුත්තේ, එක්කාසු විය යුත්තේ, විවෘත සංවාදයක් සහ සම්මුතියක් සඳහා පියවර ගත යුත්තේ. අප පමාවන්නට පමාවන්නට හෙට දවස අපේ දරුවන්ගේ අනාගතය මේ දේශපාලනඥයින් කාට හෝ උගස්තියාවේ. පාලකින් අනිවාර්යයෙන්ම ඒ සඳහාමයි ක්‍රියා කරන්නේ. අද ටෙලිවැකෙන් මතක් කරන්නේ මේ පාලකින් අපට තුන් වේල කන්න දුන්නොත් ඒ කන්න දෙන්නේ ලෝකේ කොහෙන් හෝ තවත් විශාල ණයක් අරගෙන, ඒ ණයනුත් යටිමැඩි ගහලා හොරකම් කරලා. විශේෂයෙන් මේ ඉන්න කණ්ඩායම ඒකට ඉතාම දක්ෂයි. එනිසා අලුත් ක්‍රමයක් ගැන හිතන්න කාලය අපව පසුකර යනවා කියලා අමතක කරන්න එපා. අරගලකරුවන් පිරිසකට විදෙස්ගත වීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලගේ, ලහිරු වීරසේකර, ජීවන්ත පිරිස්පියතුමා සහ ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසකටයි මෙලෙස තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ. මේ අතර පසුගියදා පොල්දුව මන්සන්දියේදී විරෝධතාවයක් අතරතුර පැහැර ගැනීමට ලක් වූ ආරක්ෂකංශ සතුව තිබූ T-56 ගිනි අවිය සොයාගෙන තිබෙනවා. ඒ රාජගිරිය දේවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට ඇති පාලම යට තිබියදී පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පොල්දුව මන්සන්දියේදී විරෝධතාවයක් පැවැත්තුණා. එහිදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර T-56 ගිනි අවි දෙකක් සහ එමුන්ද පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය වාර්තා කර තිබුණා. එලෙස පැහැර ගැනීමට ලක් වූ ගිනි අවි දෙකෙන් එක් ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. නාවික හමුදා කිමිදුම් බලකායේ නිලධාරීන් රාජගිරිය සමනල පාලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පාලමයට ජලය තිබේදී මෙම T-56 ගිනි අවිය සොයාගෙන ඇත්තේ. කොල්ල කන ලද ගිනි අවිය සහ හිස් පතරොම් ගැබක් සොයාගෙන ඇති අතර එය වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිසිය වෙත බාර දී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. මේ අතර මෑතකදී පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට නීති විරෝධී ජනරාශියක් වශයෙන් ක්‍රියා කරමින් රජයේ දේපළවලට හානි සිදු කළේයයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසකට විදේශගත වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පොලිසිය කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා. ඒ දින 100කට පමණ පසුවයි ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති දොරෙන් ඉවත්වන ලෙස බල කරමින් ගාලු මෝදුරසල ආරම්භ කළ විරෝධතාවය අතරතුර අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේද අවහිර කරමින් විරෝධතාවේ නිරත වුණා. පසුගිය ජූලි 9 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිර යන ස්ථාන අත්පත් කරගත්තා. පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය හැර සෙසු ස්ථාන යළි ආරක්ෂකංශ වෙත බහර දීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් පසුගිය 22 වනදා ආරක්ෂක අංශ ජනාධිපති ලේකම් කාර්යාලය සිය බහරයට ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රට තුළ මේ වන විට ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විශේෂ හමුවකට අද එක් වෙමින් මේ රටේ ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය මහා ජනබලයක් අද රටේ තීන්දු තීරණ ගැනීමේ ලොකුම බලවේගීය ප්‍රවාහය බවට පත් වෙලා තිබෙනවා. අද අපි මේ සිටින වාතාවරණය මොකක්? ව්‍යවස්ථාමය ක්‍රමවේදය පැත්තකට වීසි කරලා ජනබලයෙන් 69 ලක්ෂයක් වරමක් ලබා දුන්නු ජනාධිපතිවරේ තමන්ගේ නිලයෙන් ඉවත් කිරීම පමණක් නොව රටිනුත් පළවා හැරපු තත්වයකයි අද අපි සිටින්. ඉතින් මෙවන් තත්වයක් තුළ ජනබලය අමතක කරලා
අපි විතරක් හුදෙකලාව පාලකයෝයි කියාගෙන තීන්දුව తీරන ගන්නට බෑ. අපි අවබෝධ කරගන්නට ඕන කවුරු මොන තනතුරට ආවත් මොන පාලනයක් දරුවත් රටේ මූලික අයිතිවාසිකම් අපිට උල්ලංඝනය කරන්නට බෑ. රාජ්‍ය ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක කරන්නට අපි කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. පහුගිය දිනක රාත්‍රියේ සිදුවුනේ වචනවලින් විග්‍රහ කරන්නට බැරි මහා දැවැන්ත ඛේදවාචකය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති මූලික අයිතිවාසිකම් ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ උපයෝගී කරගෙන ඒ අයිතිය මරණ මංචකය කරාගෙන ගිය ඉතාමත්ම පහත් දුර්දාන්ත වැඩපිළිවෙළ. ඒ අපි තරේම ප්‍රතික්ෂේප කරනවා. ඒ සිදුණු ක්‍රියාදාමය තුළ අපේ රටේ ජාතික ආරක්ෂාවට අද මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල පවසන්නේ ලබන 27 වන බදාදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වන බැවින් සියලුම මන්ත්‍රීවරුන් අනිවාර්යෙන්ම ඊට සහභාගී විය යුතු බවයි. සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලිඛිතව ශ්‍රී ලංකාවේ විප් එකක් යවලා තියෙනවා. ඒකේ අදහස 27 වෙනිදා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිලා රජයේ ඉදිරිපත් කරන හදිසි නීතියට විරුද්ධව තමන්ගේ ස්ථාවරය පෙන්නා හදිසි නීතියට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න අනිවාර්යෙන්ම 27 වෙනිදා පාර්ලිමේන්තුවට එන්න කියලා. අපි දැක්ක පසුගියදා අහිංසක අරගලකරුවන්ට අනවශ්‍ය මර්ධනයක් දියත් කෙරුවා. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු සාමය අගය කරන නිදහස අගය කරන මන්ත්‍රීවරුන්ට ගෙන් මගින් ඉල්ලීමක් කරනවා මේ හදිසි නීතිය පඩවන රෙගුලාසියට විරුද්ධව 27 වෙනිදා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. පවතින අර්බුදකාරී තත්ත්වයන් විසඳීම වෙනුවෙන් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කොළඹ පැවති සමන්ත්‍රණයකට එක් වෙමින් දල සලහපරම අපේක්ෂකෙක් වෙනවා. හැබැයි රාජපක්ෂකයන් දොරිය අපේක්ෂක කරන නිල වික්‍රමසිංහ වෙනවා. ඇයි? පොහොට්ටුව කියන පක්ෂයෙන් අලුත් නායකයෙක් හදන්නේ. පොහොට්ටුවෙන් ජනාධිපති කෙනෙක් කවුත් රාජපක්ෂලා හැර එයා පොහොට්ටුවේ නායකයා. පොහොට්ටුවෙන් අගමැති කෙනෙක් කවුත් රාජපක්ෂලා හැර එයා පොහොට්ටුවේ නායකයා. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන පොහොට්ටුවේ නායකයා නෙවෙයි. පොහොට්ටුවේ ආරක්ෂකයා. මුරකරු. වොචර්. දිනේෂ් කුමාරවර්ධන යනු පොහොට්ටුවේ නායකයා නෙවෙයි. එයා නිකන් අර අත්වාරුවට තියාගන්නා වගේ හැමදාම මහින්දගේ අත්වාරුවට ඉන්නේ. එනිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙන්නේ දිනේෂ් කුමාරවර්ධන අගමැතිවරයා වෙන්නේ පොහොට්ටුව අනාගත ලදරු රාජපක්ෂට ආරක්ෂා කරලා දෙන්න. පොහොට්ටුවේ ලේකම් සාගලකාරී වසම් එක විට කියනවා අපි සහාය දෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒක මොකද? ඒ බැසිල්ගේ භූතාත්මේ. රාජපක්ෂලා තීරණාත්මක පරාජයට පත් කරන නම් රාජපක්ෂලාගේ හිස පමණක් නෙවෙයි රාජපක්ෂලාගේ භූතාත්මයෙන් පෝෂණය වී තිබෙන කඳ පරාජයට පත් කරන්න ඕන. අන්නේ කඳ තියෙන්නේ පාර්ලිමේන්තුවේ. පරාද කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ විසිරුව හැර නව ජනවරමකට අවස්ථාවක් ලබා දීමෙන් පමණයි. නිසා ඕගොල්ලෝ නියෝජනය කරන්නේ ෆැසිස්ට්වාදී. කොළ ඇතුලේ, පිටු ඇතුලේ, වගන්ති ඇතුලේ, ගැට පිට ගැට ගහ පාලනය තමයි තමුන්නාසලගේ රනිල් වික්‍රමසිංහ ප්‍රයෝගය. රුසියාවේ යුක්රේනයේ යුද්ධ පටන් ගන්නකොට මෙහෙය එළියනවා පුටින් ඔයාට ගහන්න හොඳ තැනක් තියෙනවා දියවන්නාවේ කියලා. නේද? ඔයාගේ මල්ටි බැරල් නේද? ඔයාගේ රොකට් නේද? ප්‍රහාරයක් එවන්න බැරිද දියවන්නාවට? ගම් වතුරක් එනකොට ජනතාව ප්‍රාර්ථනා කරනවා මේ කඩුවල යට වෙලා වැඩක් නැහැ, එතන යට වෙන්නේ නැද්ද කියලා. පුරවැසි පාලනයක් අපේ රටේ නිර්මාණය කරන එක අන්නේ යහපත් ප්‍රතිසංස්කරණ කරන්නේ ජාතික ජනබලවේගය මේ සැපනේ අරමු. ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, ආනයන සීමා වීම, රුපියල බාල්දු වීම, ඩොලර් හිඟය ඇතුළු සාධක ගණනාවක් හේතු කොටගෙන භාණ්ඩ මිල දැන් තියෙන්නේ හඳටත් ඉහළින්. දිනපතා ඉහළ යන භාණ්ඩ සහ අත්‍යවශ්‍ය සේවා වලින් දුක් විඳින ජනතාව කියන කතාවයි මේ. තියෙන එකට දෙනවා, නැති එකට නැත්තරම නැහැ. කීර කොලේට රුපියල් 75ක් ඕනේ. ඒතර කොහොමද එළවලු කන්නේ? දවසටම එක වේලක් කාලා ජීවත් වෙන අය තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් රටේ තත්ත්වේ තමයි ඉතින්. දැන් ඉස්සර නම් රුපියල් 500කින් ජීවත් වෙන්න පුළුවන් දවසට. ඔක්කොම මාළු අරගෙන උයාගෙන කන්න පුළුවන්. දැන් එළියට රුපියල් 5000ක් අරන් ගියත් අපිට සතයක් ඉතුරු වෙන්නේ. ඒත් හරියට බඩුවක් ගන්න විදියක් නැහැ. දැන් කිරි එකක් ගත්තම 2800යි. මේ තත්ත්වයට අද වැටිලා තියෙන්නේ මූලිකම හේතුව දේශපාලකයෝ. කොම ගණන් ගිහිල්ලා 21 පවා ගණන් ගිහිල්ලා අපි කොහොමද ජීවත් වෙන්නේ? පුතා තමයි ඉන්නේ හම්බ කරන්නේ. සර පානුයි පරිපි ලාබෙට කෑව. දැන් කොහෙන්ද ලාබෙට කන්න තියෙන්නේ? දැන් එකක් හදාගෙන මොනවා හරි කන්නේ. දුක තමයි තියෙන්නේ. දුක හොඳ වෙයිද දන්නේ නැහැ නේ. දැන් ඉස්සරහට කොයි එකේ නාවත් මේ ටික තමයි අපිට. සෑ ජාමි ගිය එක්කෙනා තාම නැහැ. තෙල් පෝලිමේ. මේ ත්‍රිවිල් නිකන් තියලා තියෙනවා. ඉතින් අපි එදිනදා ජීවිතය ගෙනියන්නේ ඒකකින්නේ. ඉතින් අන්තිම අමාරු තත්ත්වයක තමයි මේ රට ගෙනියන්නේ. අපේ අත හෙල්ලුවත් විතරයි අපේ කට හෙල්ලෙන්නේ. පවුලකට පාන් රාත්තලක් මදි. පාන් රාත්තල් දෙකක් ගත්තා රුපියල් 400ක් යනවා. බින්දුවටම වැරලා ඉන්නේ. ගණ්ඩ දෙයක් නැහැ මිනිසුන්ගේ. තේ ටිකක් බුයි ගන්නත් මිනිසුන්ට වත්කමක් නැහැ. ඉස්සරහට තවත් බොහොම අමාරුයි අපිට ජීවත් වෙන්න. මේ ආණ්ඩුවම ගියොත් දැන් දේශපාලනේ උන් මරා ගන්නවා.
ඒට පයිනවා මුන් මේට පයිනවා උන් ඒට පයිනවා දුප්පත් මිනිහා ගැන බලන්නෙම නැහැ පොඩි එකා මොන්ටි සූර්ය අරන් ආවේ බොහොමාරුවෙන් පෙට්‍රල් ටික හොයාගෙන ඉස්සරහට මේ ළමයි ජීවත් වෙන්නේ කොහොමද මේ ළමයින්ගේ කාලේ තමයි අපි බලන්න ඕනේ ඒ ළමයින්ට අධ්‍යාපනයක් නැහැ නැත්තම් ওই ලොකු වෙලා එනකොට නැත්තම් කුඩුකාරෙක්ගේ ගංජකාරෙක්ගේ හොරෙක්ගේ ඉස්සරහට ඕක ওই වාතාවරණය තමයි දැන් තියෙන්නේ රටේ ඕක තමයි වාතාවරණය ඉස්සරහට බත් පැකට් එකක් අරන් යන්න බෑ උදුරන් දුවනවා බස්නාහිර පළාතේ සහ සෙසු පළාත්වල කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා. පවතින කොවිඩ් අවධානම හමුවේ මුඛාවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් අවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ. මේ අතර ඊයේ දින මෙරටින් කොවිඩ් රෝගීන් 56 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රට තුල යලිත් කොවිඩ් රෝගීන් ඉහළ යමින් පවතිනවා. පසුගිය සති කිහිපයේ දෙස බැලීමේදී මෙලෙස දෛනික වාර්තා වන කොවිඩ් රෝගීන් ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. තවමත් කොවිඩ් අවධානම ලෝකෙන් තුරන් වූ බවට වෙන කිසිදු ප්‍රකාශයක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර නැහැ. එවන් පසුබිමකයි මුඛ ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය වන්නේ නැති බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවක් ලෙස පොදු ප්‍රවාහනය පෙන්වා දෙන්න පුළුවන්. 30ක් 40ක් යන ඕන බස් එකක 100ත් 120ක් යන තත්වයක් තමයි දැන් තියෙන්නේ. බස් එකේ සීට් වලට අමතරව වහල උඩත් දැන් මිනිස්සු යනවා. කොවිඩ් නීතිවල විශේෂයෙන්ම සඳහන් වෙන සමාජ දුරස්ථභාවය මේ නිසා කිසිසේත්ම ආරක්ෂා කරගන්න හැකියාවක් නැහැ. ජනතාව අසරණයි. කොහොම හරි රස්සාවට යන්න ඕන නිසා කොවිඩ් නෙවෙයි මොනව හැදුනත් බස් එකේ වහල උඩ හරි එනවා. මෙහෙම ගියොත් යලිත් රට තුල කොවිඩ් රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බව නම් කිව යුතුමයි. මේ අතර බස්නාහිර පළාතේ සහ සෙසු පළාත්වල කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා. දැන් ලෝක ප්‍රවණතාවයක් අපි දකිනවා මේ අවස්ථාවේදී කොවිඩ් 19 රෝගය නැවතත් ව්‍යාප්ත වීගෙන යන ආකාරය. එවැනි අවස්ථාවක අපේ රටෙත් අපි බස්නාහිර පළාත ප්‍රධාන කොටගෙන අනෙකුත් පළාත්වල සුළු වශයෙන් රෝගීන්ගේ වැඩිවීම දකිනවා. මම නැවතත් මතක් කර සිටිනවා මුඛ ආවරණ පැළඳීම, මීටරයේ දුර තබා ගැනීම, අනවශ්‍ය සංචරණ සීමා කිරීම හා ජන ඒකරාශි වීම හා එක් රැස්වන ස්ථානවලදී හැකියාව හැම අවස්ථාවකදීම මුඛ ආවරණය නිසි ලෙස පැළඳීම. මොකද මුඛ ආවරණය පැළඳීම මගින් ඔබට කොවිඩ් 19 විතරක්ම නොවේ අනෙකුත් රෝග ආබාධ වලින් වැළකී සිටීමටද හැකියාව ලැබෙන. මේ අතර ඉදිරි වකවානුව තුළ ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙල විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ශාස්ත්‍රීය නිලධාරින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රීන් අඩුපාඩුවක් නොවන ලෙස කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ. ඖෂධ ගෙන්වීම කළමනාකරණය සහ හිඟයකින් තොරව ජනතාවට ඖෂධ ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රීය නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා. මේ වන විට මන්කීපොක්ස් රෝගය ලොව පුරා රටවල් ගණනාවකින් වාර්තා වනවා. ඉන්දියාවෙන් වාර්තා වන මන්කීපොක්ස් රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති අතර සිංගප්පූරුවේ ද රෝගීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර යුරෝපා සංගමයේ මන්කීපොක්ස් රෝගය සඳහා භාවිතා කිරීමට වසූරිය එන්නත අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ. ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස මන්කීපොක්ස් රෝගය ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරනු ලැබුවා. ඒ ලෝපුරා රටවල් 75කින් ආසාදිතින් 16,000 ඉක්මවා වාර්තා වීමත් සමගයි. මෙවන විට ඉන්දියාවෙන් වඳුරුණියයි සැක කෙරෙන තවත් පුද්ගලයෙකු වාර්තා වී තිබෙනවා. ඒ තෙලංගනා ප්‍රාන්තයෙන්. අදාළ පුද්ගලයා කුවේට් සිට ඉන්දියාව වෙත ජූලි 6 වෙනිදා පැමිණ තිබෙනවා. 40 හැවිරිදි මෙම පුද්ගලයා හට පසුගිය 23 වන දින වඳුරුණියයි සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්눔 කළ බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා මෙවන විට ඉන්දියාවේ හයිද්‍රාබාදෙහි රෝහලකට ඇතුළත් කර තිබෙනවා. එසේම ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ තවත් පුද්ගලයින් 6 දෙනෙකුද අදාළ පරීක්ෂණ වෙත යොමු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 5 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සිංගප්පූරුවෙන්ද වඳුරු වුණ වැළඳුණු පුද්ගලින් 2 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු ජූලි 21 වනදා ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පැමිණි අයෙකු වනවා. 46 හැවිරිදි ඔහු එස්තෝනියා ජාතිකයෙක්. අනෙක් පුද්ගලයා 26 හැවිරිදි සිංගප්පූරු ජාතිකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මෙම පුද්ගලින් හට වඳුරුණියයි සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්눔 කර ඇති අතර පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී තිබෙනවා. එසේම මෙම පුත්කලෙන් පෙර ආසාදිතින් සමග කිසිදු සම්බන්ධතාවයක් නොපැවැත්වුවන් වීම විශේෂත්වයක්. මෙවන විට සිංගප්පූරුවෙන් සමස්ත වඳුරුණ ආසාදිතින් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වඳුරුණෙහිවත් මන්කිපොක් සඳහා දැනට ලෝකයේ භාවිතා කරන වසූරිය එන්නතට යුරෝපා සංගමයේද අවසර ලබා දී තිබෙනවා. මන්කිපොක්ස් රෝගය ආරම්භ වූ දා සිට ප්‍රධාන වශයෙන් භාවිතා කරන ලද්දේ වසූරියට භාවිතා කරන ලද එන්නතයි. ඊට අමතරව මන්කිපොක් සඳහාම නිෂ්පාදිත එන්නතක්ද තිබෙනවා.
මෙවන් විට ලෝකයේ බොහෝ රටවල් වසූරිය එනත ලබා ගැනීම සඳහාද නිෂ්පාදනය සඳහාද උත්සාහ දරන බවයි වාර්තා වන්නේ. රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදා දීමේ අරමුණින් ආරම්භ කළ මනුදම් මෙහෙවර තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඩයලොග් ආසියාටා PLC, මාස් හෝල්ඩිංස්, හේමාස් හෝල්ඩිංස් PLC, CBL සමූහය, සිටි බැංකුව, සන්ෂයින් හෝල්ඩිංස්, හුවාවේ ටෙක්නොලොජීස් ලංකා සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එක්ව ක්‍රියාවට නන්වන මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන මගින් දිවයින පුරා පවුල් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට හදිසි සහන සැලසීමට නියමිතයි. මේ වන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරමින් පවතින අතර මෙදක්වා අවශ්‍යතා සහිත පවුල් 90,000කට වැඩි සංඛ්‍යාවකට ආධාර ලබා දී තිබෙනවා. වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවටපත් අපේම ජනතාව වෙනුවෙන් සහන ලබා දීම සඳහා ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් මහරගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා, මාස් හෝල්ඩිංස්, හේමාස් හෝල්ඩිංස්, CBL සමූහය, සිටි බැංකුව, සන්ෂයින් හෝල්ඩිංස්, හුවාවේ ටෙක්නොලොජිස් ලංකා සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එක්වයි මනුදම් මෙහෙවර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ. දුගී ජනතාව දවසක් හෝ ජීවත්වීමට ගන්නා තාම උත්සාහයක් අපමණවත් අගය කරන සලකන දෙයක්. අපි පහුගිය කාල සතියේදී මේ වගේ වැඩසටහන කීපයක් කරා. නමුත් අද තරම් සතුටුයේක දවසක් උදාවනේ ඩයලොග් ආයතනයටත් හැම දිනාටමත් ස්තුතිවන්ත කරමින් හැම දිනාටම නිර්මාණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඩයලොග් ආයතනය සහත් අනිකුත් ආයතන එකතුලා මේ කරන මෙහෙවර ඉතාම හොඳ දෙයක් කියලා මම හිතනවා. ඒ වගේම අපිට ඉස්සරහට යද්දී තමයි ඩයලොග් සහ අනිකුත් ආයතනයන් මේ කරන මෙහෙවර ඉතාම වැදගත්. මේ සඳහා සම්බන්ධ වූ ඩයලොග් ආයතනය ඇතුළු සීලූම ආයතන වලටත් ඒ සම්බන්ධ වූ නිලධාරීන්ටත් බොහොම ස්තුතියි. බොහොම අපිට මේ ලබා දුන් බඩු මල්ලට ඩයලොග් ආයතනයට බොහොම ස්තුතියි. ඩයලොග් ආයතනයටත් මනුදම් මෙහෙවරටත් මේ දුස්තර කාලික ආහාර මල්ලක් දෙන එක බොහොම ලොකු දෙයක්. ඒකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා, පින් දෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.